අයිබෝවන් මම අද ත්‍රිපත් කිරීමට යන්නේ ස්නෝසොෆ්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයෙන් සින් හඳුන්වා දෙනු ලැබූ නවතම ලැබොරටරි ඉන්ෆර්මේෂන් සිස්ටම්හි රසායනාගාර සම්බන්ධ ගිවීම් හා ලැබීම් සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ලැබොරටරි පේමන්ට්ස්. ලැබොරටරි පේමන්ට්ස් යනු ඔබ විසින් අවුට්සයිඩ් ලැබ් කෙරෙහි යවූ ටෙස්ට් සෑම්පල් සඳහා ඔබ කරනු ලබන ගිවීම් වේ. මෙහිදී outside lab එක select කිරීමෙන් පසු ගෙවීමට පවතින bill හා එහි මිල පෙන්වනු ලැබේ. මෙහිදී ඔබට method option එක හරහා ගෙවීම සිදු කරන්නේ cash, card හෝ check ද යන්න select කරගත හැකි අතර check හරහා payment සිදු කරන්නේ නම් එයට අදාළ check number එක හා check date එක දීමට හැක. මෙලෙස මෙම due යන කොටස මගින් ඔබට ගෙවීමට ඇති මුදල් ප්‍රමාණය පෙන්වනු ලබයි. මෙලෙස පහලින් තිබෙන බිල් වලින් ගෙවීම සිදු කරන බිල් කිහිපය මෙම ප්ලස් මාක් එක මගින් හෝ මෙහි තිබෙන සිලෙක්ට් ඕල් දී සියල්ල සිලෙක්ට් කරගත යුතු අතර ඩී සිලෙක්ට් ඕල් හරහා එම සියල්ල ඉවත් කරගත හැකිය. එලෙස සිලෙක්ට් කරූ පසු එම බිල්පත්හි එකතුව මෙලෙස ඔබට පහලින් දිස්වනු ලැබේ. එවිට ඔබ ගෙවීම සිදු කරන මුදල මෙම පේමන්ට් යන කොටසෙහි සඳහන් කර සේව් විය යුතුය. මෙහි තිබෙන print button එක හරහා ඔබට මෙහි print එකක් ලබා ගත හැකි අතර find හරහා mink පෙර කෙරු ගෙවීම receipt පතක් එහි අංකයදී ඔබට බලා ගත හැක. මෙම list හරහා මෙතෙක් කෙරු receipt පත්වල සාරාංශයක් පෙන්වුම් කරනු ලබයි. සෙන්ටර් පේමන්ට්ස්. සෙන්ටර් පේමන්ට්ස් යනු වෙනත් ලැබ් වලින් ඔබගේ රසායනාගාරයට එවනු ලැබූ ටෙස්ට් සෑම්පල් සඳහා ඔවුන් ඔබට ගෙවීම සිදු කිරීමයි. මෙහිදී ඔබට ගෙවීම සිදු කරන අවුට්සයිඩ් ලැබ් එක සිලෙක්ට් කිරීමෙන් පසු ලැබීමට පවතින බිල් හා එහි මිල පෙන්වුම් ලැබේ. මෙහිදී ඔබට මෙතඩ් ඔප්ෂන් එක හරහා ඔබට මුදල් ලැබෙන්නේ කෑෂ්, කාඩ් හෝ චෙක් ද යන්න සිලෙක්ට් කරගත හැකි අතර චෙක් හරහා පේමන්ට් සිදු කරන්නේ නම් එයට අදාළ චෙක් නම්බර් එක හා චෙක් ඩේට් එක දීමට හැක. මෙලෙස මෙම ඩියු යන කොටස මගින් ඔබට ලැබීමට ඇති මුදල් ප්‍රමාණය පෙන්වනු ලබයි. මෙලෙස පහලින් තිබෙන බිල් වලින් ඔබට ගෙවීම සිදු කරන බිල් කිහිපය මෙම ප්ලස් මාක් එක මගින් හෝ මෙහි තිබෙන select all දී සියල්ල select කරගත යුතු අතර deselect all දී එම සියල්ල ඉවත් කරගත හැක. එලෙස select කරූ පසු එම බිල්පත්හි එකතුව මෙලෙස ඔබට පහලින් දිස්වනු ලැබේ. එවිට ඔබට ලැබීම් සිදු කරන මුදල මෙම payments යන කොටසෙහි සඳහන් කර save දිය යුතුය. මෙහි තිබෙන print button එක හරහා ඔබට මෙහි print එකක් ලබා ගත හැකි අතර find හරහා මින් පෙර හමු වූ ලැබීම් වල receipt පත් අංකයේදී ඔබට එය බලා ගත හැක. මෙම list එක හරහා මෙතෙක් හමු වූ receipt පත් වල සාරාංශයක් පෙන්වම් කරනු ලබයි.